පොත්වලට ආදරය කරන ඔබ සහ පොත් අතර තියෙන නෑදෑකම අලුත් කරගන්න හොඳම තැන තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. සැප්තැම්බර් 22 දින ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 1 වෙනිදා අද තමයි අවසන් දිනේ. ඉතින් අවසන් දිනේ වුණත් වෙනදා වගේම අතිවිශාල ජන සංඛ්‍යාවක් අද වෙනකොට මේ පරිශ්‍රයට පැමිණලා තියෙනවා. ඉතින් රාත්‍රී 9 වෙනතුරු ඔබට හැකියාව තිබෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන තවත් සීමිත කාලයක් තමයි ඔබට තියෙන්නේ. විශේෂයෙන්ම අද ලෝක ළමා දිනේ වෙනුවෙන් බොහොම විශේෂ වැඩසටහන් ගණනාවක් දවස පුරා මේ පරිශ්‍රය පුරා පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 24 වෙනි වරට තමයි මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධානය කෙරුණේ. වාර්ෂික වුන් සංවිධානය කරන මේ පොත් ප්‍රදර්ශනයේ හැමදාම තෝන් උත්සාහ කරේ නැවුම් දෙයක් අලුත් දෙයක් පාඨක ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඉතින් ලබන වසරේදීත් ඔවුත් අලුත් විදිහට නැවුම් විදිහට මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අතරම මේ වෙනකොට සාමාන්‍ය ලක්ෂ 14කට වගේ අධික සංඛ්‍යාවක් එකට මේ අද දවසේ නැතුව මේ ස්ථානයේ පැමිණලා ඉන්නවා. දැනට දකුණු ආසියාව තියෙන ලොකුම පොත් ප්‍රදර්ශන වලින් එකක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ. ඒ වගේම ඉතාම සන්තෝෂයි කියන්න අපේ ලාංකික පාඨකයෝ අපිත් එක්ක අවුරුදු පතා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා සහ මේකට සහභාගීත්වත් එන්න එන්න වැඩි වෙන බව කියනවා. ලබන අවුරුද්ද වෙනකොට මීට වැඩිය විශාල වේවි. කොරෝනා සමයට කලින් විදේශීය කුටි 65ක් පමණ ලැබිලා තිබුණා. නමුත් ඒක පහුගිය වර්ෂයේ දෙකක් වගේ සුළු මට්ටමකට ගියා. මොකද විදේශිකයෝ ලංකාවට එන එක පොඩ්ඩක් නතර කරලා තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක. හැබැයි මේ වර්ෂයේ නැවතත් 20කට අධික සංඛ්‍යාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නැවත ඒ විදේශීය කුටි ටික මෙතනට අරගෙන එන්න. අපිට හැමතැනම ඇවිදලා කියලා පොත් හොයා ගන්න අවස්ථාවක් නැහැ. මෙතෙන්ට ආවට පස්සේ අපිට අවුරුද්දකට සැරයක් ඉතාම වටිනාකින පොත් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මම ගොඩාක් අතරම පොත් ගන්න මෙතනින්. පොතක් කියවන එක ස්ටයිල් එකක් වෙනවා. ඒ ස්ටයිල් එක මම කියන්නේ ලයිෆ් ස්ටයිල් එකට ආවට පස්සේ මේ දෙක වෙන් කරන්න බැරි සම්බන්ධයක් ඇති වෙනවා. මගේ නම ආලියා හේඩි. මගේ වයස 8යි. මම ලියලා තියෙන පොත් දෙකක්. ඉස්සලාම ලියවෙච්ච The Little Fairy and the Little Unicorn. ඊට පස්සේ මම ලියුවේ The Little Lion Jasmine. දිනයා තමයි ලෝක ළමා දිනේ දවසේ හමු වුණු ළමා කතුරුවරිය. ඉතින් අපි ඇයට සුබපතනවා තව තවත් පොත් ලියලා මේ රටේ හොඳ ගත් කතුවරියක් බවට පත් වෙන්න කියලා. දැන් පොත් කියවන කොච්චර ආසද ඔයා? ගොඩක් ආසයි. දැන් මේ හැම පොතක්ම කියවනවද? දැන්ටත් භාගයක් කියවලා තියෙනවා. පොත් ප්‍රදර්ශනයේ තව තව පොත් අරගෙන කියවන්න කියලා මම කියන්නේ.